ගොඩක් ආදරයෙන් පිළිගන්න ඔයාලව අත්තම්මයි මමයි YouTube channel එකට විනාඩි 10න් රසට හතු එකක් හදාගන්න විදිය තමයි මම අද ඔයාලට අරගෙන ආවේ. ඉතින් හරිම රසට අපිට මේ විදියට හතු එක හදාගන්න පුළුවන් හරිම ලේසි. එහෙනම් බලමු කොහොමද හදාගන්නේ කියලා. ඉතින් කඩේ තියෙන හතු පැකට් එකක් තමයි මම ගත්තේ. ඉතින් මේක අපි ඉස්සෙල්ලාම මේ විදියට පොඩි කෑලි වලට ඉරා ගන්න ඕන. මේක ගොඩාක්ම පොඩි කෑලි වලට ඉරා ගන්න තරමට තමයි හතු එක රසට එන්නේ. මේ විදියට ඔයාලා මේක ඔක්කොම ටික පොඩි කෑලි වලට කඩා ගන්න. ඊළඟට හොඳට වතුර එකක් කුණු කරලා ඒ වතුර එක මේ හතු එකට දාන්න. දාලා විනාඩි 10ක් විතර තියන්න. මොකද මේ හතු වල විස බීජ එහෙම තියෙන්න පුළුවන්. එතකොට අපිට හොඳයි මෙහෙම උණු වතුර ටිකක් දාලා ගත්තම ඊට පස්සේ හතු ටික තව පාරක් ඇල් වතුරෙන් වගේ හොදලා හොඳට වතුර මිරිකලා තියාගන්න පැත්තකින්. ඊට පස්සේ අපි තාච්චියක් මේ විදිහට ලිපේ තියලා ඒකට පොල් තෙල් එකතු කරගමු මේස හැඳි දෙකක් විතර. දැන් පොල් තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ මම ඒකට අබ තේ හැඳි භාගයක් එකතු කරනවා අබ ඇට. ඉතින් අබ ඇට ටික හොඳට පිපුරුනාට පස්සේ ඒකට කපාගත්ත බීලූණු සුදුලූණු බික් තුනක් විතර අමු මිරිස් කරලක් ඊළඟට රම්පෙ කරපිංච එකතු කර ගන්නවා. එකතු කරලා හොඳට මේක සුවඳ එනකන් තෙම්පරාදු කර ගන්නවා. ඊට පස්සේ මේකේ පාට පොඩ්ඩක් වෙනස් වීගෙන එනකොට මම ඒකට එකතු කරනවා මිරිස් කුඩු තේ හැන්දක්, තුන පහ කුඩු තේ හැන්දක්, කහ කුඩු තේ හැඳි කාලක් ඊළඟට එකතු කරලා අපි ආයෙත් මේ ටික හොඳට තෙම්පරාදු කරගමු පොඩ්ඩක් මේ මිරිස් ටිකයි තුන පහ ටිකයි බැදෙනකන්. මේ විදිහට තෙම්පරාදු කරගත්තට පස්සේ අපිට පුළුවන් අර වතුර මිරික ගත්ත හතු ටික මේකට එකතු කරන්න. ඉතින් මේ වෙලාවේදී ඔයාලා ලිපේ ගින්දර ටිකක් අඩුවෙන් තියාගන්න. මොකද මගේ මැටි ඇතිලියක් නිසා අඩි අල්ලන්න පුළුවන්. ඒ නිසා මැටි ඇතිලියක වගේ හදනවා නම් ගින්දර ටිකක් අඩුවෙන් තියාගෙන හදාගන්න. ඊළඟට මේකට මම ලුණු එකතු කරනවා රසාණුව සහ තක්කාලි කෑලි කීපයක් එකතු කරගත්තා. තව ඔයාලා තියෙනවා නම් උඹලකට ටිකක් වගේ දාගන්න. එතකොට හරි රසයි හතු එක. දැන් හොඳට මෙහෙම කලවම් කරගෙන ටිකක් වෙලා විනාඩි දෙකක් විතර ලිපේ තියලා අපිට පුළුවන් මිටිකිරි කෝප භාගයක් වගේ මේකට එකතු කරගන්න. එකතු කරලා හොඳට මේක උයා ගන්න තමයි තියෙන්නේ කිරි ටික හොඳට හිඳෙනකන්. ඉතින් මේ හතු එක මේ ක්‍රමයට හදන්න විනාඩි 10ක් වගේ තමයි යන්නේ. ඉතින් හරිම රසයි මෙහෙම හදාගත්තම. හතු කියන්නේ ගොඩාක් ගුණ කෑමක්. ඉතින් නිර්මාංශකයට උනත් මේ හතු එක හදා ගන්න පුළුවන් මේ විදියට. ඉතින් ඔයාලා මෙහෙම හතු කාලා නැත්තම් ඔන්න හදලා බලන්න. මේකත් හරිම රස ක්‍රමයක්. මගේ වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. තවත් ඔයාලගේ යාළුවන්ට බලන්න මගේ වීඩියෝ ෂෙයා කරන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා. තවත් දවසක මම ඉක්මනට මෙන්නම්. ඔයාලට සුබ දවසක්.